මොන දකුණේ මොන ගමටද සම්බන්ධන් මාත්‍යා ගිහින් තියලා එක ගමක් කියන්න, එක නගරයක් කියන්න, එක රැස්වීමක් කියන්න, දකුණේ කිසියම්ම තැනකට විපක්ෂනායක හැටියට ගිහිල්ල නැහැ. ඒක නිසා උතුරේ ජාතිවාදී ඇවිස්සුවා ඇරෙන්න, රටට එරෙහිව ගතුකේලම් කිව්ව ඇරෙන්න එතුමා කරපු විපක්ෂනායකමක් නැහැ කියන එක අපි පැහැදිලිව තේරුම් ගන්න. මාධ්‍ය ආයතන වලට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආපු වෙලාවෙ ඉඳලා බනින්න පටන් ගත්තා. කළු මාධ්‍ය කියලා කිව්වා, බලාගමු කියලා කිව්වා, ජනවාරි මාසයේ හෙලි කරනවා කිව්වා. මොනවා හෙලි කරන්නද? අදත් මාධ්‍ය තමයි මේ ගම්වතුරෙන් අනාථ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නේ. මාධ්‍ය තමයි ඒවට ගිහිල්ලා කටයුතු කරන්නේ. මාධ්‍ය තමයි මේ මිනිස්සුන්ගේ සැප දුක් හොයලා බලන්නේ. මාධ්‍ය තමයි මිනිස්සුන්ට කියන්නේ මේ මිනිස්සු අසරණ වෙලා ඉන්නවා, උදව් කරපල්ලා කියලා. අන්න එහෙමයි මාධ්‍ය හැසිරෙන්නේ. හැබැයි කළු මාධ්‍ය කියලා කියනවා. කමන්නේ මේ සාමාන්‍යයෙන් ඕනෑම් පුජ්‍යලයක් එහෙම දෝෂාරෝපණය කළාට හැබැයි මේ රටේ මිනිස්සු දන්නවා ඇත්ත කුමක්ද කියන එක. ඒ වගේම තමයි දැන් ආණ්ඩුව ඇතුලේ කචල් තියෙනවා. ආණ්ඩුව ඇතුලේ ආරවුලක් තියෙනවා. දැන් අපි දන්නවා අර පුත්තලන් දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමාට අපේ මන්ත්‍රී කෙනෙක් කතා කරනවා, රංගේ ඔයා එනවද කියලා. හැබැයි රංගේ ගිහිල්ලා ඉවරලා කිව්වා මම එන්නේ නැහැ, මම නායකතුමත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා කියලා. හැබැයි රංගෙට අද ඒ හිතුවා කැබිනට් ඇමතිකමක් දෙයි කියලා. හැබැයි රංගෙට කැබිනට් මණ්ඩලයේ වාඩි වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. අද රංගේ කලකිරීමෙන් ඉන්නේ. ඒක නිසා රංගේ ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා කියලා කියනවා. හැබැයි අපි නම් විශ්වාස කරන්නේ නැහැ. රංගේ උට කල්නුත් ක්‍රියාමාර්ග ඇරන් තීච්ච නිසා අපි ඒව විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු මීවදයක් කඩන්නේ පැණි කන්න බලාපොරොත්තු වෙන මිසක් අතලෙව කන්න නෙවෙයි කියන එක නම් අපි සාමාන්‍යයෙන් දැනගිට හිටියා. ගොඩාක් මහත්තුරු වෙනදා නැති විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිට්ටු වෙලා ඉන්නකොට අපිට තේරුණා කැබිනට් ඇමතිකමක් බලාපොරොත්තු වෙන තමයි මේ වැඩිපුරම කිට්ටු වෙලා අත ගාන්නේ, තෙල් ගාන්නේ, ඔළුව අත ගාන්නේ, පිරිච්චි ඕවන්නේ, සේරම කරන්නේ වැඩි කැබිනට් ඇමතිකමක් ගන්න කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙම කැබිනට් ඇමතිකම් දුන්නේ නැහැ. එතුමා වටේ හිටපු සුපුරුදු කණ්ඩායමටම ඒ විදියටම දුන්නා. ඒක නිසා ගොඩාක් කට්ටිය කැබිනට් නොවන ඇමතිවරු හැටියට කඩා වැටීමක ඉන්නවා. ඒ වගේම තමයි ඉච්ඡාබංගත්වයට පත් වෙලා ඉන්නවයි කියන එකත් පැහැදිලියි.